හැට්ටොටුගම සර් මේ 1975 දී ලයනල් වෙන්ටගේ රංග ශිල්ප ශාලිකාවේ දී අපිට රංගනය ඉගැන්වුවේ දම්බජාගොඩ මහත්මයාගේ රංග ශිල්ප ශාලිකාවේ. ඉතින් රංග ශිල්ප ශාලිකාවේදී අපිට රංගපෑම ඉගැන්වුවා දෙදෙනෙක් තමයි ගාමිණී හත්තටුගම සහ දම්බජාගොඩ. ඉතින් ඔය දෙන්න රංගනේ අපිට ඉගැන්වුවා. අම දෙන්නගේ ශෛලීන් දෙකක් තිබුණේ හරිම රසවත් එක. එක කාලෙකදී දෙන්නගේ පොඩි පොඩි හැප්පීම් වගේක් ආවා. හරිම රසවත් නිසා මම මේ කියන්නේ. අත්තටගම සර් අපිට උගන්වන්නේ කොහොම එක්තරා විදියකටයි. හරි සැහැල්ලුයි. හිනස්සවන්න පුළුවන් විදියට උපහාසයෙන් සමාජයේ තියෙන දේවල් උපහාසයකට පත් කරලා තමයි යම්කිසි පණිවිඩයක් දෙන්නේ. එතකොට ධම්මජාගත මහත්මයා වෙන විදියකට තමයි රංගනය උගන්වන්නේ. බොහොම ගැඹුරු විදියට රංගනය රඟපෑම අභ්‍යන්තරින් අරගෙන බොහොම සියුම් රංගනයක් ඒක. ඉතින් ওই දෙක අතරේ ගැටුම තියේදී අපි නළුව වශයෙන් දෙන්නගෙම ඉගෙන ගැනීමේදී අපිට සිද්ධ වුණා දෙන්න හොඳට ග්‍රහණය කරගෙන දෙන්නගෙම හොඳට ඉගෙන ගන්න. මම හිතන්නේ ඒ නිසා ධම්මහත්තුගම් මහත්මයායි ධම්මජාගත මහත්මයායි දෙන්නගෙම ඉගෙන ගන්න ලැබීම හරිම මේ උතුම් කොට කලකනවා. අපි හොඳ යමක් පණ්ඩරයක් ලැබුවයි කියලා කියන්න පුළුවන් ඒවත්. අනිත් එක කොරණ ඉඳලා බස් එකේදී මම හෙගිල නැවතිලා සර් කීයද නැවතිලා වරණෙද්දි අපි උදේ බස් එකේ එන ගම සින්දු ලියලා තියෙනවා. ඒ සර් එකට උත්තරී ගහට මුවා වෙලා ඒ වගේ සින්දු බස් එකේ දිනුවේ මට මතකයි. බඩිකිනි වෙලා මම ගිය කල පුතුගේ ගෙට මේ නාට්‍ය ලෝකේ ඔලු පහරක් දුන්නා. මිතුරෙක් වගේ තමයි එක්තරා මට්ටමක් ඉගැන්වුවා. එක්තරා විදියකට වෙන අධ්‍යක්ෂකවර වෙනින් අය ඉගන්නන්නේ තවත් ක්‍රමයකට. මම හිතන්නේ බොහොම සැහැල්ලුවෙන් මේ උගන්න පුළුවන්. මම මගේ ජීවිතේ ඉහළමට යන්න අවස්ථාවක් ලැබුණා. අලුත් පරම්පරාවේ දැන් තියෙන්නේ මම හිතන්නේ නිවැරදිව යථාර්ථවාදීව පණිවිඩයක් දීමට වඩා ඒගොල්ලෝ රඟපාලා චිත්‍රපටයක රඟපාන එක්කෝ ටෙලි නාට්‍යයක රඟපාන ප්‍රවිෂ්ඨ වීමක් හැටියට තමයි කරගෙන ඒකට බැඳෙන්නේ කියලා මම හැරීම කියන්න පුළුවන්. මොකද අවංකව කරනවා නම් ඔයිට වැඩිය දියුණුවක් වෙනවා. බොහොම කෘතියේ සමස්තයක් වශයෙන් ගත්තාම ප්‍රබලව මතු වෙනවායි කියලා හිතනවා. මේ අවසන් සංගමයේ සම්භාෂණයට පෙර සහෝදරයෝ ගන්න පුළුවන්. දැන් අපි ඉතල බඩු පොට්ටෙන් ටික ඔක්කොම නාට්‍ය උනන් පස්සේ පොට්ටණි අරගෙන පොට්ටණි ඔලුඩු තියාගෙන යනවා. ඒක පොට්ටණි ඔලුඩු තියාගෙන යනත් පොරකන කාරණේ ඉස්සර හැංගීමේ බඳව දැන් මම හිතන්නේ එහෙම එකක් ඇතේ කියලා. එතුමා කිසි විදිහක ආවා රංගපෑවා ගියාද කියලා මට සැකයක්. ජීවන ශෛලියවත් ඉස්සර හරිම එක පෞලික කාණ්ඩයක් වගේ මේ පුරා විශ්වාස තමයි නාට්‍ය කරේ ඒක. වෙනසක් පරිවර්තනය අපිට තව ඉහළ යන්න මේ කියන්න ඕනේ කියලා නෙමෙයි. අපි යම් කිසි පණිවිඩයක් යම් කිසි ඒ ප්ලොට් එකේ තියෙන පණිවිඩය අපේ මෙතන තිබුණා. සමාජයේ තිබුණ පණිවිඩ තිබ්බේ. සමාජයේ හැදීමේ ආරම්භණයෙන් වගේ අපේ හැදීමේ ආරම්භණ නුනත් ඒ උපහාස ප්‍රකල්පයේ අඩුපාඩුම් පෙන්වනම සමාජය හැදෙන බව අපි තේරුම් ගත්තා. එහෙමයි අපේ දසන මට සැකයි අද මේ සමාජය හැදීම කෙලක පාවලින් මේක කරන්න දේ ගොඩ ඇවිල්ලා තියෙන්නේ දැන් අපට සැකයක් තියෙන්නේ.